නමුත් වළඳන්න සෑහෙන කාලයක් ගන්නවා ඇති කියලා අපිට හිතන්න වෙනවා. මෙන්න මේ කාරණාවෙන් සඳහන් කරලා තියෙනවා ශ්‍රීමුඛ ධාතුව ඇතුලේ ආහාර හපන වෙලාවට පාත්‍ර ධාතුව ඇතුලේ අතින් ආහාර අනන්නේ නැහැ කියලා. හපන වෙලාවට අනන්නේ නැහැ. අනන වෙලාවට ශ්‍රීමුඛ ධාතුවේ ආහාර මොකවත්ම නැහැ. අනන වෙලාවට හපන්නේ නැහැ. හපන වෙලාවට අනන්නේ නැහැ. ඉතින් මේ කාරණාව කල්පනා කරන්න ගියොත් අනික අපි ආහාර හපනවා වගේ දෙතුන් පාරක් හපලා ආහාර ඉලින ස්වභාවයක් නැහැ. හොඳට ආහාර හපනවා. සියලු බක්තට හැපෙන තරමට භාග්‍යතුන් වහන්සේ ආහාරයේ සත්වලින් හපනවා. ඊට පස්සේ ඉතින් අපිට වගේ භාග්‍යතුන් වහන්සේට ආමාශගත වෙලා ආහාරවල ශක්තිය ශරීරයට උරන ස්වභාවයක් භාග්‍යතුන් වහන්සේගේ ආහාරයේ නැහැ. මේ හපලා උගුරට එකතු වෙනවත් එක්කම ගිලිනවත් සමගම එහෙම නැත්නම් ශ්‍රීමුඛය ඇතුලේදී මේ සියලුම ආහාරවල පෝෂණ කොට ශරීරගත වෙලා ඉවර යාමාශයක පල්ලි වී තියෙන්නේ නැහැ. රසායන ආහාර 700කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රීමුඛ ධාතුවට විවෘතයි කියලා සඳහන් කරනවා. අපි ආමාශය තුළ සිද්ධ වෙන ක්‍රියාව භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීමුඛ ධාතුවේ ඇතුළෙන්ම සිද්ධ වෙනවා. ඉතින් එහෙමනම් අපි පැය භාගයක් විතර කාලයක්වත් භාග්‍යතුන් වහන්සේ ළඟ අපි පූජාව තියලා තියන්න ඕනේ.